everyone. Today we are going to start another series of lessons on spoken English and English grammar. We have selected idioms as the first lesson. We hope to give you 5 idioms per day. I'll explain all the points in single as well. Subha dawasak wala hamotama api adda indala ingreesi kathanaya saha ingreesi vyakarana sambandha paathamalawa aarambha karanawa. Ehi adangu hama deyakma singala bhashawen itha saralawa padili karanna balaporottu wenawa. Itin ingreesi igena ganna kemathi oyala hamoma apith ekka ekathu wenna. Okay, let's get started. इडियम मुखद इडियम वेदगत्म पोडा कथा कलमें सरल वाक्योदागन कथा करियन वा मे इडियम अदहस अपिकरण कथा तव तव रसवर्तन एम अर्थवर्तन अनेम සම්ප්‍රදායික යෙදුම හෙවත් ඉඩියම් එකක් යොදා ගැනීමේ තියෙන වටිනාකම සම්ප්‍රදායික යෙදුම් බලමු අපි ඒකේ ඩෙෆිනිෂන් එක a group of words whose meaning is different from the meaning of the individual words ඒ කියන්නේ යම් වචන සමූහයක් ඒට නිශ්චිත අර්ථයක් ගන්න පුළුවන් මේ සමූහයම එකට ගත් කල අපිට ඒ වචන වෙන වෙනම ඒ වචන වල තේරුම හොයලා අපි බලමු ඩෙෆිනිෂන් එකට අනුව එහෙම නැත්නම් අර්ථ දැක්වීමට අනුව අපිට මෙහි තියෙන වචන වෙන වෙනම ගත් කල අපිට ඒකෙන් අදහසක් ගන්න බෑ once in a blue අපිට separate words අරගෙන මේකේ තේරුමක් ගන්න බෑ ඒ මේ සමූහයක් විදිහට ගත්තම once in a blue moon කියලා කියන්නේ very rarely එහෙම නැත්නම් ඉතා කලාතුරකින් කියන එක අපි දැන් උදාහරණ වලට යමු අපි බලමු කොහොමද මේ ඉඩියම් එකක් වාක්‍යයක යෙදෙන්නේ He visits his parents once in a blue moon මොකද ඒක තේරුම ඔහු ඔහුගේ දෙමාපියන්ව බලන්න යන්නේ ඉතා කලාතුරකින් බලන්න ඒක කොච්චර රසවත් ආකාරයට වාක්‍යයෙන් අර්ථකථනය කරනවද කියලා Nayana reads books once in a blue moon Nayana පොත් කියවන්නේ ඉතා කලාතුරකින් once in a blue moon අපි දෙවනි ඉඩියම් එකට යමු with flying colors මං හිතනවා ඔයාලා මේක ගොඩක්ම අහලා ඇති අපි බලමු මොකද ඒක තේරුම කියලා with great success with distinction ඒ කියන්නේ ඉතාමත් සාර්ථක ලෙස කියලා ඉතාමත් සාර්ථක ආකාරයකින් විභාගයක් වෙන්න පුළුවන් යම් කාර්යයක් වෙන්න පුළුවන් මේ අපේ පළවෙනි උදාහරණය he has passed his exam with flying colors ඔහුගේ exam එක pass වෙලා තියෙනවා ඉතා සාර්ථක ලෙස ashan finished his work with flying colors ashan ඔහුගේ වැඩේ ඉවර කළා ඉතා සාර්ථක ලෙස අපි තුන්වෙනි ඉඩියම් එකට යමු. Out of the blue මේක ඔයාලා ගොඩක් අහලා තියෙ ඒ වගේම ඉතාමත් වැදගත් වෙන වචනයක්. Meaning එක තමයි unexpectedly කියන්නේ අනපේක්ෂිත ලෙස. අපි යම් දෙයක් බලාපොරොත්තු නොවූ අවස්ථාවක සිදු වෙනවා නම් යම් කෙනෙක් අපි බලාපොරොත්තු නොවූ වෙලාවක එනවනම් අපිට මේ වචනේ හරිම ලස්සනට යොදා ගන්න පුළුවන්. ඒ පිළිබඳව एक्सप्रेस करने हैं मेरे तं ए पिली बंदर क्या अन्न माय फ्रेंड अराइव्ड आउट ऑफ द ब्लू मुकदमे क्या अन्न मागे आलू आव बलापरतनो इधर सिम्टम्स ऑफ कोरोना वायरस अपीयर्ड आउट ऑफ द ब्लू
කොරෝනා වෛරසයේ සිම්ටම්ස් එහෙම නැත්නම් රෝග ලක්ෂණ මතු වුණා. තියෙත් කියන්නේ මතු වුණා අනපේක්ෂිත ලෙස. අපි යමු හතරවෙනි ඉඩියම් එකට. A cock and bull story. බලන්න එක කොහොමද ඒකේ තේරුම මොකද්ද කියලා. An unbelievable story. මේකෙන් අදහස් වෙන්නේ විශ්වාස කරන්න බැරි. එහෙම නැත්නම් අසත්‍ය කතාවක්. එහෙනම් අපි මේක කියන පුළුවන් fabricated story. ගොතන ලද කතාවක් කියන අදහස. Don't believe it. It's a cock and bull story. ඒක විශ්වාස කරන්න එපා. ඒක cock and bull story එකක්. එහෙම නැත්නම් ඒක මේ විශ්වාස කරන්න බැරි. ගොතපු කතාවක් කියන එක ඒක තේරුම. අපි දෙවෙනි උදාහරණයට යමු. She started to tell a cock and bull story to the police officer about the robbery. Metana about ABOUT podi mistake ekak. Meke theruma thamai aya patan gatta gotana lada kathawak ema naththam asathya kathawak police niladarinta kiyanna about the robbery. Sorakama pilibandawa. E kiyanne meke sampurna adasa gaththama a cock and bull story kiyanne අපිට විශ්වාස කරන්න අපහසු කතාවක් කියන එක. අපි අද දවසේ අවසාන ඉඩියම් එකට යමු. Part and parcel. An essential part. Part and parcel කියන්නේ අත්‍යවශ්‍යම අංගයක් කියන අදහස. පළවෙනි උදාහරණය. Sports are part and parcel of education. අධ්‍යාපනයේ අත්‍යවශ්‍යම අංගයක් තමයි ක්‍රීඩා කියන එක. ඒකයි මේ වාක්‍ය තේරුම. Constant advertising campaigns are part and parcel of marketing a product. අපි යම් නිෂ්පාදනයක් මාකට් කරනකොට ඒකේ අත්‍යවශ්‍යම අංගයක් තමයි නිරන්තර වෙළඳ ප්‍රචාරණය. එහෙම නැත්නම් නිරන්තර වෙළඳ ප්‍රචාරණය අත්‍යවශ්‍යම අංගයක් නිෂ්පාදනයක් මාකට් කිරීමේදී. අන්න ඒක තමයි මේකේ අදහස. ඔයාලට මතක ඇති දැන් අපි ඉඩියම්ස් පහක් ඉගෙන ගත්තා. ඒවායේ මීනින්ස් එහෙම නැත්නම් තේරුම් මං කියලා දුන්නා. ඒ වගේම ඒවට හොඳින් පැහැදිලි වෙන විදිහට මම උදාහරණ සිංහලෙන් ඉතා සරලව පැහැදිලි කරා. අපි මේ වගේම ඊළඟ දවසේ ඉතා වැදගත් එදිනදා භාවිතයේදී ඉතා වැදගත් common idioms පහක් ඔබ වෙත ගෙන එන බලාපොරොත්තුවෙන් අද පාඩම අවසන් කරනවා. ඔබ සැමට ස්තුතියි. Goodbye.